ඔයා කවද්දා? මං ගාව ගියාද? දිනදාස රත්නපුරේ ඉස්පිරිතාලේ ඉන්නවා කියලා මට ආරංචි වුණේ මේ මං ආපහු කොළඹ ගිය දවසේ. මං කෙලින්ම ආයිත් මෙහෙ ආවේ නන්දට ඒ බව කියන්න. එනකොටත් අම්මලා ගිහිල්ලා. අනේ මන්ද, මට නම් මේ ඔක්කොම හීනයක් වගේ. ජින්දාස බදුල් ඉස්පිරිතාලේ මැරුණ කියලා කරෝලිස් දේලල්ව තිබුණා නේද? දානයක් එහෙමත් දුන්නේ. කවුදෝ කියාපු බොරුව ඒ ඔදැලිය ලෙවන්නද? කරෝලිස් ටිකක් මෝඩයි. ඔව, දැන් ඔක්කොම අමතක කරලා දාන්නයි තියෙන්නේ. මහා ගෙදර ඇත්තන්ටත් කියන්න හොඳයි, මේ ගැන කාත් එක්කවත් කියන්න එපා කියලා. ඒ අයට දැනුවත් මං උදේ ගිහිල්ලා කියලා අම්මලා එන්න කලක්නේ. ජිනදාස භූම දාන කරලා එන්න හිටියා. හොඳ මිනි පෙට්ටියක් හොයලා හාමුදුරු හතර නමක් වැඩම කරවලා මතක වස්ත්‍ර පූජා කරලා ඔක්කොම යුතුකම් ඉෂ්ට කරලා යාවි. දැන් ඉතින් රත්නපුරයේදී කළ කී දේවල් ඔක්කොම අමතක කරන්න ඕන. මට මතක නැති කරන්න බැරි එකම එක කාරණය. මොකක්ද? ඉස්පිරිතාලේ දැක්ක ජිනදාසගේ මලකඳ ඇම්ල වැවිලා ඇස්සියට ගිහිල්ලා තිබුණා. ඒ මුණ දෙක හැටි අපි කලන් තියදුන ප්‍රස්ටවසක නිදාගන්න ගියහම මැවිල පෙන්නේ මූුණ. එදිත් මතක් වුණා. මට දැනුත් මතක් වෙනවා. නන්ද, මතක නැති කරන්න එපා එක දෙයක්. ජිනදාසගේ පාංශකූලෙ දීලා භූමදානය කළේ මගේ සල්ලි වලින්.
සියල්ල ඊයවිත අපිට සේරම විස්තරේ කිව්වා. එයාගේ කරුමිට අපි මොනව කරන්න දැනන්නේ? අම්මලා සලීප නැද්ද? ඊයේ හවස ජිනදාසගේ මරණය ඇහුවා. රෑගේ පිටිපස්ස පැත්ත වැස්සට කඩාගෙන වැටුණා. අම්ම තාන්තුවාවෙන් වගේ උදේ ඉඳලා නිදි. ඉතින් මම අම්මට කතා කරන්න. නන්ද මියාවල්? ඔව්. මොකද දෙන්න අපි කර අඬවත් උනාද? ඉඳ ගන්න පියා. මං නන්දට එන්න කියන්න.
මටේපා. යන් ගෙදර නන්ද. නන්ද තරහ වෙන්න එපා. නන්ද තරහ වෙන්න එපා. නන්ද මට සමාවෙන්න. මට ඒ විදිහේ ওই තරහ ගිය නිසායි ඒ වචන කියවුනේ. ඔව් නන්ද, තරහ ගියේ මම නන්දට හොඳට මාදරේ නිසා. මම නන්දට ඉංග්‍රීසි උගන්නපු කාලේ මගේ හිතේ ඇතිවෙච්ච ආදරය තාමත් ඒ වගේම තියෙනවා. මට තරහ ගියාගේ මරණයට සල්ලි වේදන් කරපු හින්දා නෙමෙයි. මම ලබන සුමානේ මාර කොළඹ ගේ ගන්නව නන්ද. ඔයා මාත් එක්ක එහෙ පදිංචියට යන්නේ. ගම අතරලා කොළඹ ගියාම අපිට හුඟක් දේවල් අමතක කරලා දාන්න ලේසි. ඔයාටයි මටයි අපිට ඕනේ විදිහට දෙයියනේ කියලා අපේ ජීවිතේ හරි ගස්ස ගන්න පුළුවන්. ඔයා එනව නේද? මං ඉන්නම් පියා. මටත් හිතෙනවා මේ හැම දෙයකින් මේ ඇතුන් තරමට අපිට හොඳයි කියලා.